ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් ආරච්චි ප්‍රොඩක්ෂන් YouTube channel එක බලන හැමෝම. ඉතින් අද ආරච්චි ඇවිල්ලා තියෙන්නේ අද වෙනස් දෙයක් එක්ක. ඒ තමයි හයිටි එක්ස්පීරියන්ස් එකක් අරගෙන. මේක අපි ගියේ අතරම සිනමන් ලේක් සයිඩ් කොළඹෝ එකට. මෙතන ගත්තොත් ඔයාලා යනවනම් මතක තියාගන්න ඕන දෙයක් තමයි කලින් රිසර්වේෂන් එකක් දාලා තමයි යන්න ඕනේ. සාමාන්‍යයෙන් සති දෙකකට විතර කලින් එයාලට කෝල් කරලා එයාලගේ රිසර්වේෂන් එකක් දාගන්න. එතකොට එයාලා පේමන්ට් එකක් කරන්න ඔයාලට ලාස්ට් 3 days වලින් එයාලා ඕගලන්ට WhatsApp through ඒගොල්ලෝ link එකක් දානවා. එතකොට ඒකට half payment එකක් කරන්න පුළුවන් ඔයාලට. නැත්නම් එයාලත් එක කතා කරගත්තොත් ඔයාලට එතනදිම ඔයාලගේ හයිටි එක ඔයාලා ගන්න දවසම ඔයාලට ෆුල් පේමන්ට් එක කරන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න ඕන එකක් තමයි මේක තියන්නේ 3:00 ඉඳලා 5:00 වෙනකන්. ඉතින් අපි ටිකක් වෙලාසන තමයි ගියේ. ඒ යනකොට ලොකු ක්‍රවුඩ් එකක් ඇවිල්ලා හිටියා. ඒ වගේම එයාලා එතනට ඒ වෙලාවට සූදානම් වෙවි තමයි හිටියේ අපි යනකොට. ඉතින් අපි එතන අපේ ටේබල් එක තිබුණේ එහා පැත්තේ. ඉතින් අපි ටේබල් එක ළඟට යනකොටත් එයාලා ප්‍රිපෙයාර්ඩ් වෙනවා. මොකද වෙලාව ළඟ හින්දා ගොඩක් අඩිමුඩියේ. ඉතින් ඔය පේන්නේ පල්ලෙහා තියෙන අපේ ටේබල් එක තමයි. ඉතින් එයාලා ටේබල් එක ප්‍රිපෙයාර්ඩ් කරනකන් අපිට එයාලගේ ලොකේෂන් වලට ගිහිල්ලා අපිට ෆොටෝස් ගන්න එහෙම චුට්ටක් ඇවිදලා එන්න පුළුවන්ද කියලා ඇහුවා. ඉතින් ඒ හින්දා අපි පොඩ්ඩක් ගිහිල්ලා අපේ පොඩ්ඩවත් අරගෙන ගිහිල්ලා චුට්ටක් ෆොටෝස් ටිකක් ගන්න තමයි මේ හදන්නේ. ඉතින් මේ ඔයාලට පේන්නේ මේ සිනමන් ලේක් සයිඩ් එකේ මේ පිටිපස්ස පැත්ත පූල් එකත් එක්ක. ඇත්තටම මෙතනට ආපු හැමෝම මේ වෙලාවේ නම් කරන්නේ ෆොටෝස් ගන්න එක තමයි. මොකද ඒගොල්ලන්ගේ ටේබල් එක තාම රෙඩි වෙලා නැහැ. ඒ ටේබල් එක රෙඩි වෙනකන් එයාලා ආපු ෆැමිලිස් එක්ක මේ තියන්නේ ඔයාලට පේන්නේ එයාලගේ මේ ෆොටෝස් ගන්නවා. ඇත්තටම ඒගොල්ලන්ට මේ ලොකු කාලයක් ඉතුරු වුණා අපිට මෙතනට ඇවිල්ලා මේ ටික කරගන්න. ඉතින් එහෙම කරගත්තට පස්සේ මම ආවෙත් අපේ ෆැමිලි එකත් එක්ක තමයි. එතනට ආපු හැමෝමත් ඇවිල්ලා තිබ්බේ ෆැමිලි එකත් එක්ක, නැත්තම් තමන්ගේ ලවර්ස් එක්ක. ඉතින් අපේ පොඩ්ඩයි අපේ ෆැමිලි එකේ කට්ටියයි එහෙම ඇවිල්ලා අපි ෆොටෝස් අරගෙන. අතරම මේක ඕගලන්ට කියන්න ඕනේ, මේක මෙතන මේ අපි ආවේ මේ හයිටි බුෆේ එකකට. මෙතන මම සමහර හෝටල්ස් එක්ක මම කම්පයර් කරලා බලද්දි මෙතන බුෆේ එකේ අතරම කෑම වර්ග නම් ගොඩාක් තියෙනවා. ඉතින් අපිට ඊට පස්සේ අපේ ටේබල් එක ලෑස්ති වුණාට පස්සේ අපිට ඇතුළට යන්න පුළුවන්. එයාලා කතා කරා අපේ ටේබල් එක රෙඩි කියලා. ඉතින් ඔයාලට මේ පේන්නේ අපේ ටේබල් එක. අපි 5 දෙනෙක් තමයි අපි අතන ගියේ. මගෙත් මේ පළවෙනි එක්ස්පීරියන්ස් එක. එතකොට මගේ පවුලයාගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක. ඉතින් අපි ගිහිල්ලා මේ විදිහට බුෆේ එක ස්ටාර්ට් වෙනකන් ඉඳලා ඊට පස්සේ ඔයගලන්ට මේ පේන්නේ බුෆේ එක. මෙතන තියෙන මේ හැම කෑම එකක්ම ඔයාලට ගන්න පුළුවන්. මේක විශේෂත්වය තියෙන මේක ෆ්ලැටර් වගේ නෙමෙයි. බුෆේ එකක් කිව්වහම සාමාන්‍යයෙන් ඔයාලට අවශ්‍ය තරම් බෙදාගෙන කන්න පුළුවන්. ඔයාලා කැමති ජාති. එතකොට සේවරි ආයිටම්, ස්වීට්ස් ආයිටම් ඒ වගේ හැම දෙයක්ම මෙතන ගන්න පුළුවන්. ඒ වගේම ජූස් ගත්තොත් එහෙම ඒ ජූස් වලින්ද හැම දෙයක්ම මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මේ කැමල ඇත්තම රසය ගත්තොත් හරිම රසයි. මේ ක්වලිටි එක ගත්තොත් සුපර්බ්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ හැම දෙයක්ම මෙතන සැන්ඩ්විචස් ඒගොල්ලෝ ඒ වෙලාවම හදලා දෙනවා. එතකොට වොෆල් මේක එකක් තියෙනවා. ඒගොල්ලෝ වොෆල් එකක් දාලා දෙනවා එතනදී. මේ පේන්න තියෙන්නේ ඇත්තරම මෙතන තිබ ජූස්. එහෙම බලද්දී මෙතන අයිස් කෝෆි තිබ්බා. එතකොට කැරට් ඇන් ඔරෙන්ජ් මික්ස් එකක් තිබ්බා. එතකොට ලයිම් ඇන් මින්ට් මික්ස් එකක් තිබ්බා. ඉතින් ඇත්තරම ඒක හරිම රසයි. මම මේ තුනම ට්‍රයි කරලා බැලුවා. එතකොට මෙයාලගේ අයිස් කෝෆි එකත් ඇත්තරම හරිම රසයි. එතකොට මම නම් ඇත්තර ආසම එක තමයි කැරට් ඇන් ඔරෙන්ජ් එක. ඇත්තර මේක හරිම රසයි. ඒකේ පොඩි අමුතුම ටේස්ට් එකක් තියෙනවා. ඉතින් බුෆේ එක ස්ටාර්ට් කරා.
දැන් අපි අපිත් කිව් එකට එකතු වුණා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉන්න මම පෙන්නන්නම් ඔයාලට කොහොමද ලුක් එක කියලා තවත් හොඳට. එක ප්ලේට් එක ගන්න ඔයා. අතල වෙන්න එපා. ඉතින් මෙතන තිබ්බ හැම ජාතියකින්ම මම ට්‍රයි කරලා බැලුවා. ඇත්තටම මෙතන සේවරේ අයිටම් ස්වීට් සයිඩ්ස් නම් ඒ වගේම ගොඩක් ඒවා මම බැලුවා. රසයි ඉතින් ඇත්තටම ඒවා හරිම රසයි. තව දෙයක් පෙන්වන්න තියෙනවා ඔයාලට. මේ තියෙන්නේ තව එහා පැත්තේ තැනක හයිකට එක ක්ලාස් එකක් තිබුණ හැටි. තියන්නේ අපේ ටේබල් එකේ අපි ගත්තු අයිටම්ස්. ඇත්තටම ඔයාලට බලා ගන්න පුළුවන්. අපිට කැමති තරම් බෙදා ගන්න පුළුවන්. කිසිම තහංචියක් නැහැ. ඇත්තටම හයිටි බුෆේ එකකට එනකොට සාමාන්‍යයෙන් ඔයාලට හොඳට කන්න පුළුවන් අය නම් ගොඩක් හොඳයි. මොකද මෙතන තියෙන කෑම වර්ග ඉක්මනින් ඉවර කරගන්න බැහැ කාලා. ඉතින් සාමාන්‍යයෙන් හයිටි ෆ්ලැට එකකට යනවා වගේ නෙමෙයි. ෆ්ලැට එකකයි බුෆේ එකකයි අතර තියෙන වෙනස තමයි හයිටි ෆ්ලැට එකකට ගියොත් එහෙම හයිටි ෆ්ලැට වලදී තමන්ට දෙන ඒ පැකේජ් එකක් නැත්තම් ඒ දෙන ප්‍රමාණයට විතරයි ගන්න පුළුවන්. තමන්ට මදි වුණා කියලා ආයෙත් ෆ්ලැට එකකදී තමන්ට ඕඩර් කිරීමක් හෝ තියෙන ප්‍රමාණයට වැඩි දෙයක් ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් හයිටි බුෆේ එකක තියෙන වෙනස තමන්ට කැමති තරම් ප්‍රමාණයක් බෙදාගෙන කන්න පුළුවන්. ඉතින් කෑම අරගෙන ඉවරුණාට පස්සේ අපි ලොකේෂන් වලට ඇවිල්ලා මතක සටහනක් විදියට අපේ පොඩි ෆොටෝස් ටිකක් ගන්නත් අපි අමතක කරේ නැහැ. මේ තියෙන්නේ සිනමන් ලේක් සයිඩ් කොලම්බෝ වල මේ ඉස්සරහා පෙනුම. ඉතින් ඔයාලා කොම්පඤ්ඤ වීදියේ ඉඳලා ඒ පාරෙන් නිතර යන කෙනෙක් නම් මේක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉතින් සිනමන් ලේක් සයිඩ් එක හොයාගන්න දන්නේ නැත්තම් ඕගොල්ලන්ට මම මේකයි මේ අපට ඔයාලට පෙන්වන්නේ. මෙතන මේ හොයාගන්න හරිම ලේසි. ප්‍රධාන පාරේ යන එන කෙනෙක් නම් නිතරම ඔයාලට අනිවාර්යෙන් මේක ඇස ගැටිලා තියෙනවා. අනිවාර්යයෙන් ගෙදර කට්ටියගෙම ෆොටෝස් ටිකක් අරගෙන පස්සේ අපි ගෙදර යන්න පිටත් වුණා. ඉතින් තවත් මේ වගේ වීඩියෝස් අරගෙන එන්නම් ආර්.ජී. ප්‍රොඩක්ෂන් YouTube channel එකත් එක්ක රැඳී සිටින්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. Bye.